අයිබෝවන් දවසේ පුවත් ප්‍රථමයෙන් ගෙනෙන සිත ටීවී සවස 6 ප්‍රවෘත්ති විකාශයයිමේ මම තරඳුගුරුගේ ප්‍රථමයෙන් අවධානයේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත මුහුණු පොත අද මධ්‍යම රාත්‍රියේ සිට සක්‍රියයි ශ්‍රී ලංකාවේ සමාජ ජාල භාවිතා කරන්නන් ගැන අදාළ සමාගම් දැඩි අවධානයෙන් ජනපති හිරෝෂිමාවට ප්‍රථමයේ නවධානය දේශීය පුවත් වෙත ශ්‍රී ලාංකිකත්වයේ නිරන්තරයෙන් අගය කරමින් වගකීතු මාධ්‍ය මෙහෙවරක නිරත වන සියත ටීවී තවත් දැවැන්ත පියවරක් ලැබීමට සූදානම් වනවා සියත ටීවී වැඩසටහන් හා ප්‍රවෘත්ති විකාශයේ සුවිශේෂී වෙනසක් ඇති කිරීමට අප සූදානම් එම වෙනස පිළිබඳව මාධ්‍ය වෙළඳ ප්‍රචාරක ආයතන සහ මෙරට සුප්‍රසිද්ධ සමාගම් දැනුවත් කිරීමේ උත්සවයක් කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි ටෙලි දෙපැළ ලෙස නම් කරමින් රාත්‍රී 7:30 සිට රාත්‍රී 9:30 දක්වා දේශීය ටෙලි නාට්‍ය හතරක් ඔබට 19 වනදා සිට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන අතර සියත ටීවී රාත්‍රී 7:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 9:30ට ඔබ වෙත ගෙනීමට අප සූදානම්. පක්ෂ පන්ති ජාති ආගම් කුල බෙහෙදයක් නැතුව හැමදාමත් හරි දේ හරියටම ඔබට කියන සියත නිවුස් තවත් වෙනස්කම් රැසක් සමගින් ලබන 19 වනදා සිට ඔබ හමු වීමට පැමිණීමේ සූදානමින් ඉන්නවා. අපගේ රාත්‍රී 7:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ලබන 19 වනදා සිට ඔබ වෙත ගෙන එන්නේ රාත්‍රී 9:30ට විශේෂයෙන්ම වැඩි පිරිසකට සියත ප්‍රවෘත්ති සමග එක්වීමට අවස්ථාව ලබා දීමත් අපේකම රැකගනිමින් දේශීය ටෙලි නාට්‍ය මාලාවක් රාත්‍රී 7:30 සිට රාත්‍රී 9:30 දක්වා ඔබ වෙත තිල්ල කිරීමේ අරමුණත් ඇතිව අපි රාත්‍රී 7:30 ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 9:30ට ඔබ වෙත ගෙන ඒමට තීරණය කළා ලාංකේය ටෙලි නාට්‍ය සියතකරණයේ ආකර්ෂණීය ප්‍රවිෂ්ඨය ඒ නිසා ලබන 19 වෙනිදා ඉඳලා රාත්‍රී 9:30 දක්වා අපේම දේශීය ටෙලි නාට්‍ය හතරක් සියත ටෙලි දෙපැයින් අපි ඔබ වෙත ගෙන එනවා මේ අලුත්ම අත්දැකීම විඳගන්නට සියත ටෙලි දෙපැය සමග එක්වන්නට ඇරයුම් කරන ගමන් හරි දේ හරියටම දැනගන්න රාත්‍රී 9:30ට සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගත් එක්වන්නට ඔබ සැමට ගෞරවයෙන් අප ආරාධනා කර සිටිනවා. රජය විසින් අවහිර කර තිබූ Facebook සමාජ ජාල වෙබ් අඩවිය අද මධ්‍යම රාත්‍රියේ සිට සක්‍රිය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් ලබා දී තිබෙනවා. සතියක පමණ කාලයක් රජය සමාජ ජාල වෙබ් අඩවි සහ සන්නිවේදන ජාල අවහිර කිරීමට කටයුතු කළේ රට තුල ඒවන විට පැන නැගී තිබූ වාතාවරණය සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් අම්පාර මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදු වූ කලාකාරී තත්ත්වය අවම වී ගියද අවහිර කර තිබූ සමාජ ජාල සහ සන්නිවේදන මාධ්‍ය යළි විවෘත කිරීමට රජය කටයුතු කළේ නැහැ. මේ නිසාම දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන සහ සමාජ කණ්ඩායම් රැසක් මීට එරෙහිව දැඩි ලෙස හඬක් නැගුවා. එමෙන්ම අදාළ සන්නිවේදන ආයතන සහ සමාජ ජාල වෙබ් අඩවි නියෝජිතින්ද ශ්‍රී ලංකාවේ බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ලැබුවා. එහි ප්‍රතිඵලයන් ලෙස පෙරේදා දිනේදී වයිබර් තාක්ෂණය ශ්‍රී ලංකාවට හිමි වූ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට WhatsApp තාක්ෂණයද ශ්‍රී ලාංකිකයින්ට හිමි වුණා. එමෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට Facebook සමාජ ජාල වෙබ් අඩවිය වෙත පිවිසීමටද අවස්ථාව උදා කර දීමට මෙවන විට රජය තීරණය කර තිබෙනවා. යනුව Facebook සඳහා පනවා තිබූ තහනම ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත දන්වා තිබෙනවා. වෛරී ප්‍රකාශ ඉවත් කරගන්නා බවට Facebook සමාගමේ නියෝජිතයින් එකගතාවයේ පළ කිරීම මත මෙම තීරණය ගත් බවයි ජනාධිපතිතුමා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් Facebook සමාගමේ නියෝජිතයින් සමග අද ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. එම සාකච්ඡාවන්හිදී ගත් තීරණ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක්ද නිකුත් කර තිබුණා. ඒ අනුව සමාජ ජාල අවභාවිතා කරමින් ජාතිවාදයේ වර්ගවාදයේ ආගම්වාදයේ පතුරවා හරිමින් ජන ජීවිතය අඩාල කිරීම සහ මහජන ආරක්ෂාව කඩාකප්පල් කිරීම සඳහා ඇතම් කලාකාරී සාන්තවාදී පිරිස් විසින් සමාජ මාධ්‍ය ජාලයේ භාවිතා කිරීම පිළිබඳව දැඩි අවධානයක් යොමු වුණා. එමෙන්ම වර්ගවාදී ආගම්වාදී වෛරී ප්‍රකාශ පැතිරියාම නියාමනය කිරීම සඳහා ක්‍රමවේද සහ ආයතනික ව්‍යූහයන් ස්ථාපනය කිරීම සඳහා Facebook බලධාරීන් එකඟ වූ බවත් එහිදී රාජ්‍ය සිවිල් වැසියන් හෝ අපරාධ පරීක්ෂණ ආයතනයන් විසින් කෙරෙන කරුණු දැක්වීම පිළිබඳව කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට හා ක්‍රියා කිරීමට එකගතාවය පළ කර තිබෙනවා.
Facebook සමාජ වෙබ් අඩවිය භාවිත කරමින් වෛරී ප්‍රකාශ පතුරුවා හැරීම ශ්‍රී ලංකා නීතිය යටතේ වරදක් වන අතර එවන් කාර්යයන්හි නිරත වන ඕනෑම කෙනෙකු පිළිබඳව Facebook කී ප්‍රජා සම්මතයන් අනුව කටයුතු කිරීමට සමාගම එකඟ වූ බවයි ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කරන්නේ. මෙම එකඟතාව පිළිබඳ ප්‍රගති සමාලෝචනයක් නියමිත කාල නියමයන් තුල දෙපාර්ශ්වය අතර සමාලෝචනය කිරීමටත් ඒ අනුව වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී පියවර සැලසුම් සහගත මනාගතයේදී ක්‍රියාත්මක කිරීමටත් දෙපාර්ශ්වය එකඟ වූ බව මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. ජපානයේ රාජ්‍ය සංචාරක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද හිරෝෂිමාවේ සංචාරක නිරත වුණා. මෙතර ජපාන අග්‍රාමාත්‍ය ශින්සු අබේ මහතා විසින් පිරිනැමූ විශේෂ රාත්‍රි භෝජන සංග්‍රහයකටද ජනාධිපතිතුමා සහභාගී වී තිබෙනවා. රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුර පැවති උත්සවයේදී ජපාන අග්‍රාමාත්‍ය ශින්සු අබේ මහතා ප්‍රකාශ කර සිටියේ සෙන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදී ශක්තිමත් වූ ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ නව මුහුණු වරකින් ඉදිරියට පැමිණ තිබෙන බවයි. එය ශක්තිමත් මෛත්‍රශීලී මෙන්ම විශ්වසනීය සමිතියාවක් බව ජපාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඉන් අනතුරු අදහස් දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කර සිටියේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආයෝජන සහ සහයෝගිතා වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පසුගිය දින කිහිපයේ දෙරට අතර පැවති සාකච්ඡාවලදී එකඟතාවයන් රසකට එළඹි බවයි. ජපානයේ සම විටම ශ්‍රී ලංකාවේ අවංක මිත්‍රයෙකු ලෙස කටයුතු කරන අතර ඉදිරියේදී එම සම්බන්ධතා සෑම ශේෂ්ත්‍රයක් තුළින්ම වැඩිදුණු කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. මේ අතර ජනාධිපතිතුමා අද පස්වරුවේ දෙවන ලෝක යුද සමයේ පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක් වූ හිරෝෂිමා ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. හිරෝෂිමා නගරය වෙත ගිය ජනාධිපතිතුමා එහි නගරාධිපතිවරයා විසින් පිළිගත් අතර ඉන් අනතුරුව හිරෝෂිමා ස්මාරකයේ වෙත පුෂ්ප පහර දැක්වූ ජනාධිපතිතුමා එහි කෞතුකාගාරය නැරඹීමට දෙක් වුණා. 1945 වසරේ අගෝස්තු මාස 6 වනදා ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය හිරෝෂිමාවට එල්ල වුණා. එහිදී නගරෙන් 90%ක් පමණ විනාශ වූ අතර එකවර මිය ගිය සංඛ්‍යාව 80,000කට අධිකයි. වසර අවසානයේම මරණ සංඛ්‍යාව 140,000 දක්වා ඉහළ ගියා. මෙම ඛේදවාචක සිදුව ස්ථානයේ නැරඹූ ජනාධිපතිතුමා මද වේලාවක් එහි හැඟුම්බරව ගත කරනු ලැබුවා. එමෙන්ම එම භූමියේ ඉතිරිව ඇති එකම ගොඩනැගිල්ලද මෙහිදී ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා. මහනුවර සිදුවීමේදී අලාභහාන සිදු වූ දේපළ සඳහා මෙන්ම පුද්ගලයන් සඳහා වන්දි මුදල් ලබා දීම මේ වන විට ආරම්භ කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනය උපුටා ගන්නා ලදී. පසුගියදා මහනුවර ආශ්‍රිතව සිදු වූ අවාසනාවන්ත සිද්ධීන් නිසා විපතටපත් පුද්ගලයන් හා ස්ථාන වෙත වන්දි ලබා දීමේ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මකයි. මෙහිදී ආගමික ස්ථානයන් සඳහා වන්දි ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත. අගමැතිවරයාගේ උපදෙස් මත 16 වනදා මහනුවර දිසාපති කාර්යාලයේදී වන්දි ලබා දීමේ විශේෂ ජංගම සේවාවක්ද සංවිධානය කර ඇත. ඉතා කෙටි කාලයක් තුළ වන්දි ගෙවීම අවසන් කරන ලෙස අදාළ සියලු අංශ වෙත දන්වා ඇති බවද අග්‍රාමාත්‍ය ලේකම් සමනේකනායක මහතා පැවසීය. උපුටා ගැනීම අවසන්. රටේ සහජීවන සම්බන්ධතාව වඩාත් වැඩිදියුණු කිරීමට පුළුල් කතිකාවතක් ඇති කළ යුතු බව අමාත්‍ය ෆයිස මුස්තාෆා මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍යට දහස් පළ කරමේ. පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිස මුස්තාෆා මහතා අද පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේශී සුමංගල මහානාහිමියන් බැහැදකීමට පැමිණියා. නායක ස්වාමින් වහන්සේගේ මතය වූයේ අද අපි මේ රටේ සහජීවනයේ අතිකර යුතුයි සිංහල මුස්ලිම් දෙමළ කියන සෑම ජාති ආගමක අන්තවාදීන් ඉන්නවා. ඒ අන්තවාදයට මේ රටක් හැටියට අපි කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. අපි මේ සිංහල මුස්ලිම් බැඳීම තව තවත් වැඩි කළ යුතුයි කියන මතය මේ සාකච්ඡාවේ දිස්මත් වුණා. ඒ වගේම මං හිතන්නේ අපි මේ සහජීවනය සම්බන්ධතාවය තව තවත් වැඩි කිරීමට පුළුල් කතිකාවකට යා යුතුයි කියන එක තමයි ඒ සාකච්ඡාවෙන් ඉස්මතු වුණේ. ඒ වගේම සමහර උදවිය ධර්මය ගැන දුර්මත තියෙනවා. ඒ දුර්මත නැතිකරන්න මං හිතන්නේ අපි නායක ස්වාමින් වහන්සේලා සිවිල් සමාජය ගමේ පන්සලත් එක්ක පුළුල් කතිකාවට යා යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. අපි සෑම විටම අපේ බලාපොරොත්තුව බහුතර සිංහල ජනතාවත් එකට ජීවත් වෙලා මේ රටේ ස්වෛරභාවය මේ රටේ ආරක්ෂාව මේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව කැපවි සිටිනවා කියන එකත් මා මතක් කරන්න කැමතියි. ජාතික හෙළවරුමේ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙතුම්පතක් ආණ්ඩුව දිනාවා. මේ පනත් කෙතුම්පත ගෙනාවේ කරුණු ගණනාවක් ඔස්සේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටවීම සඳහා මේ රටේ යුක්තිය පසුදලීමේ ක්‍රියාවලිය කඩිනම් කරවන්න ඒක ඉදිරියට ගෙනියන්න. අධිකරණයක් ස්වාධීන වීමෙන් විතරක් පළක් නැහැ. අධිකරණය අපක්ෂපාතී විය යුතුයි.
අධිකරණය ලොකු කුඩා කාටත් සමානව නීතිය විසඳන බව පේන්න තිබිය යුතුයි. අපිට පේනවා මේ රටේ සමහර පුද්ගලින් අත්අඩංගුවට ගන්න දෙන්නේ නැහැ. කුඩා අධිකරණයක අහන ප්‍රශ්නේ ඉහළ අධිකරණයකට ගිහිල්ලා ඒ අය අත්අඩංගුවට ගැනීමෙන් වළක්වනවා. එහෙම ක්‍රියාදාමයක් තියෙනවා. ඒ අය විශේෂ පුද්ගලයෝ හැටියට සලකන බවක් අපට පේනවා. අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම් පතක් ඉදිරිපත් කළා. ඒකෙන් බලාපොරොත්තු වුණේ මේ උපලේඛනයේ දක්වා තිබෙන වැරදි වගවිභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවා. දැන් ඒ සම්බන්ධයෙන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කළාට පස්සේ අපි පුදුම වෙනවා මේ ක්‍රියාදාමයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ප්‍රධාන කොටගත් බලවේගද උසාවි ගිහිල්ලා තිබෙනවා මේ සංශෝධනය නවත්තන්න. තමයි ඒ කියනවා මේක සම්මත කරන්න ඕන නම් ජනමත විචාරණ තියන්න කියලා ඉල්ලලා තිබෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෝ අද පෙස්සන් ඉදිරිපත් කරලා තියෙනවා සුප්‍රීම උසාවි. මේ මොකද්ද මේගොල්ලෝ කියන්නේ? හොරු අල්ලන් දෙපයි කියන එකයි. දඬුවම් දෙන්න දෙපයි කියලා. මේ පෙස්සන් වලට ඉදිරිව මේ පනත් කෙටුම්පත ආරක්ෂා කිරීම සඳහා අපි මේ පෙස්සන් වලට මැදිහත් කාරුව හැටියට අපි බෙණි හිටිනවා කියලා අපි මේ ලාවේ සදාන් කරන්න කැමැතියි. ඇතම් වංචාකාරී දේශපාලකයන් දේශප්‍රේමීන් ලෙස පෙනී සිටීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද කළුතරදී පැවති උත්සවයක් අමතමින් සමහර අය හිතාගෙන ඇති යුද්ධයේ විකුණලා ආපහු රාජ්‍ය බලයට ඇවිල්ලා ගසා කෑම තුලින් තමන්ගේ නැතිමති සාක්කු ටික පුරවා ගැනීම දේශප්‍රේමීත්වය කියලා හිතනවද දන්නේ නැහැ. ඔය සමහර ප්‍රතිපක්ෂ පුද්ගලයෝ. ඒයට මම කියන්න කැමතියි පැහැදිලිවම ඔබලට රටට ආදරයක් තිබෙනවා නම් කරුණා කරලා රට ගිනි තියන ව්‍යාපෘති නතර කරන්න. පල්ලියක් කඩපු පමණින්, කෝවිලක් කඩපු පමණින්, දේවස්ථානයක් කඩපු පමණින්, ගවයේ පන්සල් ටික අමතක කරපු පමණින් දේශප්‍රේමීත්වය බිහි වෙන්නේ නැහැ. ඔය බොරුවට රට ගිනි දින වෙනුවට කරුණා කරලා චෛත්‍යයක් නැති විහාරස්ථානයකට ගිහිල්ලා චෛත්‍ය ටික හදන්න. අනුන් හදන චෛත්‍ය ටික ගිහිල්ලා බොරුවට විවෘත කරන්න එපා. තමන් ගිහිල්ලා හදන්න. ගස් යට දහම් අධ්‍යාපනය දූදරුවන් කරනකොට දහම් පාසල් වෙනුවෙන් දහම් පාසල් ශාලා ටික හදන්න. අන්න ඒක තමයි බෞද්ධ ආගමට තිබෙන සැබෑ ගරුත්වය, සැබෑ ආදරය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ අද මාධ්‍ය හැමෝම කැඳවා තිබුණා. මේෙහිදී පළපු අදහස් රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දුර්වල කිරීම සඳහා ක්‍රියාත්මක වන න්‍යායපත්‍ය ජාත්‍යන්තර මූල්‍ය ආයතන වල චින්තනය සහ ඒය පදනම් වෙන ඔය නව ලිබරල්වාදය කියලා කියන අදහස් පද්ධතිය ඒ තුළ ඒගොල්ලෝ පැහැදිලිවම අපි බැලුවොත් ඔය ඉතාම භයානක ඉල්ලීමක් ලෙස උසස් පෙළ ප්‍රතිඵල වලින් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට පත්වීමට ඇතුල් වීමට අවස්ථාව නැති වෙන අයට පෞද්ගලික විශ්වවිද්‍යාල වල ඉගෙන ගැනීම සඳහා අඩු පොලියට රාජ්‍ය බැංකු මගින් ණය ලබා දීම කියන එක දිශයෙන්ගේ පැත්තෙන් ආකර්ෂණීය ක්‍රියාමාර්ගයක් වීමට තිබෙන ඊට පසකින් තිබියදී අපිට පේනවා ඒක පැහැදිලිවම මේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය දුර්වල කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් කියලා. මේ අතර විශ්වවිද්‍යාල අනත්‍යන සේවකයන්ගේ වැඩවර්ජනය පිළිබඳවද මෙහිදී අදහස් පළ වුණා. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ශාස්ත්‍රීය පද්ධතිය තුළම අනත්දින සේවකයින් යත් කරලද විශේෂම සති දෙකකට ආසන්න කාල සීමාවක් පුරා පැවැත්වෙන මේ වැඩවර්ජන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතු කොටගෙන ඉදිරිපත් වෙලා තියෙන තත්ත්වය. විශේෂයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය 100%ක්ම පාහේ අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ ගැටලුව පිළිබඳව වකිය යුතු දේශපාලන අධිකාරිය මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳ මේ වන තෙක් යම්කිසි ආකාරයක ප්‍රතිචාරාත්මක අදහසක් ප්‍රචාරයක් දක්වා නොමැති තත්ත්වයක් තුළ මේක දිගින් දිගට ඇද්දෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. අපි බලකර සිටිනවා රජයට විශේෂයෙන් මේ අවස්ථාවේ මේ වන විට දිග්ගසින් පැවතුන මේ අනදින සේවකින්ගේ වෘත්ති සමිති ක්‍රියාමාර්ගය දැන් යම් මට්ටමකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම සමස්ත පද්ධති බිඳවැටෙන පත්‍රය මතන. ඒ නිසා රජය මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වී මේ ප්‍රශ්නේ විසඳු යුතුයි කියන කාරණේ. කාසල්රි ජලාශ්‍රයට ජලය ගලා බසින ප්‍රධාන එළ මාර්ග ඔස්සේ විශාල වශයෙන් කැලිකසල බැහැර කිරීම හේතුවෙන් කාසල්රි ජලාශ්‍රයේ විශාල පරිසර හානියක් සිදු වෙ තිබෙනවා. ජාතික විදුලි බල මණ්ඩලය යටතේ පාලනය වන මධ්‍යම කඳුකරයේ ප්‍රධාන ජලාශයක් වශයෙන් සැලකෙන කාසල්රි ජලාශයට ප්‍රදේශවාසීන් විසින් විශාල වශයෙන් උදාහරණ ඝන අපද්‍රව්‍ය හා කැලි කසල් හේතුවෙන් එම ජලාශයේ විශාල පරිසර හානියකට ලක් ඇති බව එම ජලාශයේ ධීවර කටයුතුවල නියැලෙන ධීවරයන් පවසනවා. එලෙස කැලිකසල බැහැර කිරීම නිසා ජලාශ්‍රයේ මාසයක පමණ කාලයක් මත්ස්‍ය අස්වැන්නද ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි ධීවරයන් චෝදනා කරන්නේ.
එම ජලාශයේ ධීවරයෙන් 45 දෙනෙකු ධීවර කර්මාන්තයේ නියැලෙන අතර ඒ සඳහා ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් එම ධීවර සමිතිය වෙත මත්ස්‍ය පැටවුන් ධීවර උපකරණද විශාල වශයෙන් වාර්ෂිකව ලබා දෙනු ලබනවා. වර්ග හෙක්ටයාර 445කින් සමන්විත මෙම ජලාශය කේන්ද්‍ර කරගන්නමින් සංචාරක කර්මාන්තයේද ඉතා සාර්ථකව පවත්වාගෙන යන අතර මෙම පරිසර ගැටලුව හේතුවෙන් සංචාරක කර්මාන්තය මිරිදිය ධීවර කර්මාන්තය දැඩි අවධානමකට ලක්ව ඇති අතර කාසලුඩි ජලාශය ගොඩවීමේ අවධානමකටද ලක්ව ඇති බවයි ධීවරයෙන් සඳහන් කළේ. සාමාන්‍යයෙන් දැනට මේ වාහන වලින් ගෙනල්ලා මගටත් ගෙනල්ලා දානවා. ජලාශයවට මේ මගට මේ ගෙනල්ලා දානවා මේ බෑග් පිටින්ම. ඒවා මේ වැස්සක් කෙනකොට ගසාගෙන එනවා ජලයට. වැඩිම හැටන එක තියෙන මේ කුකුල් මොස් කඩ වලින් තියෙන සියලුම දේවල් ඔක්කොම සමරලට ගෙනලා වාහන වලින් ගෙනල්ලා දාලා යනවා. එක කාලයක් ඔතන උද්ඝෝෂණයත් ගියා. ඊට පස්සේ ඒක ටිකක් අඩු වුණා. ඒ අවට එන්න ඔක්කොම මේ ජලාශයට තමයි රැඳිලා සිටින්නේ. මෙම ගැටලුව හේතුවෙන් මත්ස්‍ය අස්වන ලබා ගැනීමට හා කාසල් ජලාශයේ කැලිකසල් බැහැර කිරීම වළක්වා ගැනීම අධිෂ්ඨානයෙන් එම ජලාශය ධීවරයෙන් විසින් Hindu ආගමනුකූලව ජලාශයේ පූජාවක්ද පවත්වා තිබෙනවා. කාසල් ජලාශයේ මත්ස්‍ය අස්වන නොලැබීම සම්බන්ධයෙන් අප ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නූරිලි කාර්යාලයේ ව්‍යාපෘති භාර නිලධාරී බුද්ධික කුෂාන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ කාසල් ජලාශයට අවට කර්මන්ත ශාලාවලින් සහ අවට ප්‍රදේශවාසීන් විසින් ජලාශයට උදාහරණ රසායනික ද්‍රව්‍ය කැලිකසලහ ඝන අපද්‍රව්‍ය හේතුවෙන් ජලාශය පරිසිදු වන බවත් එවිට ජලාශය තුල සත්ව ගහණය සහ ශාක ගහණය වැඩි වන නිසා ජලාශය තුල පාසි සහ ඇල්ගී ගහණය වැඩි වන බවයි. එම පුතත් සමගින් සවස 6:00 විකාශයේ නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න www.seethanews.lk අපගේ වෙබ් පිටුව වෙත. යළිත් හැමෝම රාත්‍රී 7:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.